වේද කත පුඤ්ඤතා කියලා ගුණයක්. දැන් කියනකොට පෙර කරලාද පින්ැදි බව කියලා අඩුවාව කියනවා. දැන් පෙර කරලාද පින් බැලුවොත් එහෙම නැති කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් ඕන ගාන නැහැ ඇත්තේ නැහැ. පෙර කරලාද හැපි හැමි පෙර කරලාද පවුල්ලු පෙර කරලාද පින්වලු අනන්ත අප්‍රමාණයේ කිසි සංසාර ගමනක් අපි එන්නේ. පෙර කරලාද පින්ැදි බව මංගල කාරණයක් කියලා කිව්වා. ඕකේ පළ දින අවස්ථාවල තුන නැති අවස්ථාවල් තියෙනවා. මේ විදිහට අපි චරිතය හැදගස්ස ගන්න කරන්නේ. මෙන්න මේක තමයි වැඩක් කරන් ඉඳලා විනා කරලා ඉඳගෙන ඉන්නේ මේ පූර්වයේ කරලා කත පුඤ්ඤතාවය කියන්නේ. කත පුඤ්ඤතා. උද්වේජ කත පුඤ්ඤතා කියන්නේ. අපි යමක් කරනකොට ඒ නිසා විනා කරලා ඉන්නේ. මොකද හේතුව? මනසාතේ පසන්නේන බාධිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාවන බවයි. ප්‍රහන්න මනසකින් යුත් වෙලා කරන දේක් කියන දෙයක් ඇයි? ඡායාව තමන් පස්සේ එනවා වගේ හැබැයි පසුපසේ එනවා. මේක තමයි බුදුරන් වහන්සේ දේශනා කරපු ක්‍රමය. දැන් ප්‍රහන්න මනසක ඉස්සෙල්ලා හදාගන්න විනාක කරලා. විනවන දේක් කරගන්න ඕනේ. මෙන්න මේක අපේ බෞද්ධයේ ඉස්සර දින. මේ දෙවිද නිසා. ඒගොල්ලෝ කලේ උඹ. හේනට ගිහිලා කුඹරට ගිහිල්ලා. උදැල්ල අල්ලන්නේ ඉස්සෙල්ලා වැදරයි. එයාට උදැල්ලට වදිනවා. කැත්තට ගහ කපන්න නැහැ ගේන කෙලි කරන්න කියලා ඉස්සෙල්ලාම කැත්ත දින වැදලා හිටියා. අලක් කැත්තලයි ගහටයි වැදලා කපනවා. වාහනය දිරවන්න කියලා තුන් පාරක් දිනනද වදිනවා. දුක්ඛානට වදින අද පටන් ගන්නවා. ඒක හාල් ටික අරගෙන ඉඳලා මේ නිබේදියන් ඉස්සෙල්ලා වදිනවා බත් මුතිය. හාල් මුතිය. හාල් ටික අරගෙන වයින්ඩ් ගන්නකොට මුල්ලට දාන්න ඉස්සෙල්ලා අර හාල් ගෝලියට වදිනවා. වදිනවා. වැදලා තමයි පිටියයි. ගාද කරන්නේ වැද. දැන් ඔතන මොකක්ද කලේ? හැම විලෙම උදැල්ල දිහා වැඩ කරන් ඉඳලා නමෝ බුද්ධාය. ඔබලාගේ වදින් දෙන්න. ඒකයි කිව්වේ. බුදුන්ට නමස්කාර වේවා. උදැල්ල උදැල්ලට වෙන්නේ නේ. හැබැයි මේ චර්යාව දැක්කා. අපි තර අර පාත්‍රයේ හිල වහගෙන ගිහ ලොකු හාමුදුරන්ගේ වැඩේ දැකලා පොඩි හාමුදුරුවෝ නිකන් පාත්‍රයේ උඩටල්ල හිල වහගෙන ගියා වා. මම හදන්නවද? ලොකු හාමුදුරුවන්ට පාත්‍රයේ ඉලක් තිබුණා. එකෙදි මියගරා වුණාගේ කැඳවාගේ දෙයක් දැම්මොත් හොටි දැම්මොත් වැක්කෙන්නේ හින්දා. උන්වහන්සේ ඔහො විරේලි ගන්න පාටි. බලවත් ඉලපේන හේලි දෙයක් යනවා. පොඩි හඳුළු ඔබ දැක්කා. හේතු ඇල්ලෙන්නේ. ඇයි එහෙම කරන්නේ කියලා. අපි කරමු. ඒගොල්ලෝ ඉන්න පාත වටිනා පාත්‍රිය උඩරන යනවා. මේ පාත ගමන්තේ කෝක බලන් හිටියා. මොකද මේ අලුත් යාදී බෞද්ධ ප්‍රති ප්‍රතිවාදී. මං අහරන්නේ මේ පාත්‍රිය ගව උඩරල යන අර පිටපත ඇලක. පොඩි හඳුළු කරන්නේ ඔලිය හඳුනි මොකද කරන්නේ මොකද අපි අපි ලොකු හඳුනු කරා හරි තෝ ඒ බල ලොකු හඳුනුන් ගෙන ඇවිල්ලා බලමු පහල එන ඒක මොකද කියන්නේ ලොකන්ද මොකද පාද මගේ පාදේ හිලක් තියෙනවා මේ හොදි ආරම මම කැදේ හිම දැම්මත් ඒක වැකියනවානේ අහගෙන අර ඔය විදිහේ පේන්නේ නැටි මගේ විදිහ හිලද බලලා හිටියා නම් ලොකු ඔලිය හඳුනු ඒක වල ඉදිරි දෘෂ්ටි අනුගමනය කියන්නේ ඔබ තමයි මොකද කරන්න ඕනේ කොළ අන්නේ පාත්‍රියේ හිලවහ ගන්න හිලක් නැතුව පාත්‍රියේ උඩල්ලා ගිය හාමුදුරුවා අපි හැර කැත්තර වදිනවා උදැල්ලට වදිනවා පතුමුතියට වදිනවා වාහනෙට වදිනවා යනවා මොකද අන්න අර ප්‍රමිය අපි ආදි පෑන්නුකලේ ඕක නෙමෙයි උපේත කතපුඤ්ඤතා කියන ගුණිය කලේ යමක් කරන්න කියලා විනාක් කරලා කියන මොකද්ද කලේ නමෝ බුද්ධාය කියලා අන්නේ එවැන්න අයිතිය බුද්ධාන් සරණං ගච්ඡාමි එකවතාවක් සුත්‍රාන් මතක බුද්ධාන් සරණං ගච්ඡාමි තවපාරකට ධම්ම සම්මන් ගත්තා. තවපාරකට සංඝ සම්මන් ගත්තා. වාමි මේක හදේ ලොවිද. නැගත හරි නම් විලා. අවදාවත් ඔච්චර මාර්ග මැද්දේ හරි ඒ විණ කරලා දුෂ්වා සිහි කරලා. මේ වැඩේ ආරම්භ කළා නම් කවදාවත් මග බාධක යන්නේ නැහැ. මීරෙදි දිනම් වේ. මීරින්න වැඩි ගති නම් පරම්පරාව. ඒක ලෝතර උගන්නන අන්තිරත් විරට වැදියා. නැත් සියයේ 1000ට 999ක් මාර්ග වේරේ. ඊරණ්ඩ බැරි 18 එකක් තියෙනවා පොදේ. ඒක ප්‍රමිතියක් නෑ. ඒකාන්තයේ වෙන්න තියෙන එකක් තියෙනවා. මේ කෙනෙකුට වරක් ගන්න බැරි ඒකාන්තයේ ඉඳ තියෙන එක තියෙනවා නේද? 1000කට ඒකයි. 1000ට 999ක් වරක් ගන්න පුළුවන් මාර්ග බලය. එහෙනම් අද අපි ඒ ක්‍රමයේ අත්දැරපු නිසා බෞද්ධය හැදින්න උගරපු නිසා අපිට අර 1000ම මාර්ග බලය. ඔච්චර නැගතල්ලා නැහැ ඒක නැගතල්ලා. මුලින්ම අහන්නේ දේශනා කළ මොඩිය නැගතනකම් බලයි. නගසාත්‍රි බුරු කියන්නේ නෙවෙයි ඒක. අවුත්ින් ඉතකම් බලා ඉන්න ඕනේ නැහැ. දුගල දිගේ වැඩේ පටන් ගන්නකොට ප්‍රහලමන්නේ කරන වැඩේ හරියට. එහෙදි අපි.
ඒක ලෝක අපි දැනගත් අතර ලෝකයේ කියන්නේ නැහැ ලෝක සම්බන්ධ ඊට වඩා ලොකු ඉන්න අනේ නගර හදලා හදලා හැබැයි නගර ගන්න තනි වෙන්නේ මිනි මිනිහත් එක්ක ආසිත කරු පහන් දෙනවා දල්වන්න සිතර සුවඳු කියලා මිනි ගල්ලා මිනි වැල්ටි ගහන මේ දෙත් පැටි ගන්න කාලේ නම් මොනි වෙනසු දහම් සීකර වැඩි පටන් ගන්න නගර හරි වැඩි හරි හය වහේ වෙ කියන්නේ දරේ ඔක්කොම හරිය නදනගේ රායිද මාත්‍යාගේ නගත්තා හරි සෝ මගේ නගත් නෙමෙයි මගේ නගත රාහු පරි දෝකලේ නගත කෝන්නේ මොන රාහු පරි දුලුව සුද්ධයන් වැඩි කරගන්න චිත්ත ප්‍රහාණය නිත්‍යලා තුන් සම්මුනේ දීකරේ වැඩි ආරම්භ කළා ආයි නගත කෝන්නේ බුදුරන් වහන්සේ දේශනා කළේ මොඩිය නගත් වෙනකම් බලා ඉන්න තාලකම නවකරන්න කිව්වේ කිං කයිස්තන් තාලකම් කිව්වේ ඒකයි ඕවා එනකම් බලා ඉන්න ඕනේ ඊට වඩා ක්‍රමයක් දුන්නු එදා ඉරිසූරු ක්‍රමය දුන්නා සර්වඥයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකම් අතීත නීවි හැදීලා ක්‍රම දෙන්න. එහෙමයි ඔය ඉතිපත් දෙන්නේ. ඒක ඒවලු කිව්වා. ලෝකේ සර්වඥයන් වහන්සේ නමක් පහළ වෙලා දෙනකම් අපි නෝනේ හැදීලා ක්‍රම දෙනවා. ඒව හැම වෙලෙම දුන්නේ. උන්වහන්සේ පහළ වෙලා යන දෙනකම් විතරයි. නමුත් ඊට පස්සේ අරව අවස්ථාවක් නැහැ. වෙනත් දේ ඉන්දියාවේ බුදුරන් වහන්සේ ඉන්දියාවේ බුදුරන් වහන්සේ වැඩ ඉන්නකොට එක්තරා මේ තාප සිහියා මේ යෝගී නිමේ වල කියන්නේ දැන් ඔය බමුණ. ඒ බමුණන්ගේ වේද සාහිත්‍යයේ ඉගෙන ගත්ත එක්තරා ගෝලෙ. ජීතවනාරාමයේ යන පාරේ තමන්ගේ ඉස්හානයක් හදාගෙන ගියන එකක් සාර්ථක බලන්න. ඒක හරිදු කරලා දෙන්න මන්ද සාර්ථක යන්න වැඩිම අලි කරලා දෙන්න. ඒ ඉතර යාළඟට බොහෝම ගෞරවයෙන් බුලත් දීලා එන අය. ඒ පැත්ත බලන දු විලී වෙනු ජීතනාරා. දැන් මේක දැකලා ඉවරලා මේ බුදුරජාණන් වහන්සේ නැගක් බලන්නේ. මන්ත්‍ර කරන්නේ. අපි වාගේ ජප කරන්නේ. එන මොකද මේ මිනිස්සු යන්නේ? මේක මොකයි හොරයක් මායාවක් අදිනවද නැහැ තමයි ගුරුරේ හම්බෙන්නේ. ගුරුරේ කිහෙල කිව්වද? ස්වාමීන් හරි බුදෝදිතිය පිනවනවා. අපි මෙච්චර මේ ප්‍රතිඵල අරන් දීලා නතර මන්ත්‍ර වලින් මේක කළා දුන්නා. දැන් අපි දිහා බලන්නේ නැතුව යනවා ජීතවනාරා. හැබැයි උන්වහන්සේ හිම කරන්නේ නැහැ අපිව. මොකද මේ විශ්වන්නේ කියන්නේ. ඒ වගේ ගෝලයක ඔබ හිම කියන්නේ බා. මම සාපයක් එහෙම කිව්වා. අපි 108ක් ওই තරම් නැගස් සාස්ත්‍ර ඔක්කොම බලලා 108 වාරයක් කරලා බල පිළිවෙල බල පිළිවෙල. උන්වහන්සේ කීක වදින දේ. යන්නේ මේ බුදුන් යන්නේ. කතාවකට යනදී රෝගේ පහළන පස්සේ ඔබ තමයි. ඊළඟට කියන්න. එල්ලා විදු සිහි කරගන්න බෑ. මේකෙන් අදත් අපි මේ කියව දහම අපි ඇත්ත කරලා. මේ දහමෙන් උච්චන් නිර්මාදිරිතව කටයුතු කරගන්න ඕනේ. මොබ්බේද කත වූජතා. පෙරකන වල පින් නැති බව කියලා කිව්වා. අපි දැන් ඕක අපි ගන්න. ගිය ආත්ම පෙර පින් නැති බව කියන වචනයකට. මොනද? වැඩි කරන්නේ. ඒකයි මොබ්බේද කත කිව්වේ. කත වූජතා. පෙර ඔව් ඒක මංගල කාරණයක්.